ඔබගේ ආදරණීයන්ගේ උපන්දිනයට මගේ ලස්සන විනිදුවකින් සුබ පතන්න ඔබටත් පුළුවන්. ඉතින් පහත දුරකථන අංකයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ ආදරණීයයන්ට විරිඳු නලින් YouTube නාලිකාව හරහා උපන්දින සුබ පැතුමක් තෑගි කරමු. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. අලුත් අවුරුදු නැකතට මොකද්ද මේ වෙලා තියෙන්නේ? බලන්නකෝ මේගොල්ලෝ කරන පිස්සුව. ඔය රෑ 12යි 6ට අල්ලන්න තියෙන වැඩේ මොකක්ද? දැන් ගොවියෙක් කියලා. රෑ 12ට උදැල්ල කරේ තියාගෙන. උදැල්ල කරේ හරි උදැල්ල අඹුඩට ගහගෙන හරි. කුඹුර ගේ ඇතුළට ගෙනත් තියලා ගේ ඇතුළේ කොට. බලන්න එතුමා කුඹුර ගෙට ගේන්න කියලා කිව්වේ නෑ. මේක බයයි අත්තයි මිනිහට. රට කට්ට කපටි කෛරා ටික වෙට්ට පිත්තල රට කන මේ වගේ එවුන්ට අහු වෙන්නේ ඇයි බොල මුං කට්ට කපටි කියලා පිළිගන්නේ නැති හරක් උන්නක් කුම කාපල්ලා තොපි රටට මහා බරක් බලලාම නැකත් වැඩ අල්ලන නමුත් මුතු ඇටේ කෙල වෙලා කියලා හිඟා කනවනේ දලොව වටේ නැගතේ බලයක් තියෙනව නම් පෙන්වනුවහම නැගතට වැඩ කළ රටකට කෙල උනේ ඇයි මෙහෙම කර මත තියාන නැගතක් බොරු බෞද්ධ හැත්ත පෙරනාදේ දැක්කම කිව්වැකි හරු පෙන්තිත්ත සිදුහත් බුදු බව පතාගියෙත් නැකත් බලලද බුදු බන දන්නැති මෙවුන්ගේ මොල පසුස පැත්තෙද ඒ කාලෙ ඉඳන් නැකතට වැඩ කරපු අපහට මේ කාලෙ කැඳත් නෑ කිරිබත් කනව වෙනුවට උඹලගේ ඔය බොරු නැකත අරන් ඇහුනද මලවි රටටම පේන්න රෝල් කරලා ගහගනු මැනවි ඉතිහාසයේ ඉඳලම දන්න කාලේ ඉඳලම නැකත් බලනවා නැකතට වැඩ කරනවා හැබැයි නැකතට වැඩ කරන අපේ රට අද වැටලා තියෙන තැන ගැන ඔගොල්ලෝ මට වඩා හොඳට දන්නවා ඇති ඒ වගේම තමයි නැකත් වලට වැඩ කරන්න නැති ගොඩාක් රටවල් වලින් ණය ඉල්ලන්න හිඟා කන්න යන තැනට අපිපත් වෙලා ඒ නිසා මේ නැකත් කියන ඒ වගේ තියෙන ඇත්ත හෝ නැත්ත පිළිබඳව වෙනම කතා කරන්න ඕන දෙයක් ඉතින් මට කියන්න තියෙන්නේ මගේ පෞද්ගලික අදහස නම් මම මට දැනෙන දේ නැකත් කියන්නේ අමූලික පොරුවක් නිකන් වවාගෙන කන්න හදපු බිස්නස් එකක් නමුත් අපි මෙහෙම ගමුකෝ අපේ සංස්කෘතිය ඇතුලේ මේ නැකත් කියන දේවල් බැඳිලා තියෙනවා ඒ නිසා අපි නැකත් බලන මිනිස්සු ජීවත් වෙන්න ඕනේ ඒ නිසා මම වුණත් පෞද්ගලිකව මොනා හරි දෙයක් කරන්න යනකොට නැකතක් බලනවා නිකම්ම වෙලාවකට කරනවට වඩා මිනිස්සු දෙන වෙලාවකට කවුරු හරි බලලා නැකතක් කියලා දෙන වෙලාවකට වැඩක් කරන එක මං හිතනවා අපේ සංස්කෘතිය ඇතුලේ අපි ඒ චාරිත්‍ර ඒ දේවල් ඉස්සරහට අරගෙන යනකොට හොඳ දෙයක් වෙයි කියලා නමුත් නැකත් කරේ තියාගෙන ගොම් විදියට හැසිරෙන්න මේ 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 වෙලාවේ මේ කියන විදියට රෑ 12ට කිරිබත් කන්න අරකද මේකද ළමයි නැගිටිනවද ගණදෙනු කරන්න පුළුවන්ද බොරු ගොන් තර්කද දා ඉන්නවට වඩා මම කියන්නේ ඒ වෙලාවේ තමන්ට මොන හරි දෙයක් කරන්න හිතෙනවා නම් ශක්තිමත්ව තමන් ඒ දෙයට කැමැත්තෙන් අදිෂ්ඨානෙන් කරන වෙලාව තමයි හොඳම නැකත හොඳම දේ. ඉතින් ඇත්තටම බෞද්ධයෝ විදිහට අපේ සිදුවත් බෝසතාණන් වහන්සේත් නැකත් බලලා ඒ දේවල් කරන්න ගියේ නෑ. දැන් දැන් කියයි නෑ ඒ කියන්නේ ගිය වෙලාව නැකතක් තමයි හොඳ කියලා. නමුත් නැකත් බලලා කරලා නෑ. ඒ නිසා නැකත කරේ තියාගෙන බොරුවට නටන්න නැතුව මේ නිකම් මේ නැකත සහ ඒ ශාස්ත්‍රීය වවාගෙන කන එක එක හොරුන්ට කපටි ට මගඩි ජාවාරංකාරයට අහු වෙන්න එපා කියන එක කියනවා. හැබැයි අපි නැකත සහ ඒ ශාස්ත්‍රය අපේ සංස්කෘතියට බැඳලා තියෙන හින්දා අපි ඉස්සරහට අරගෙන යනවා මිසක් ඒවා කරේ තියාගෙන මේ කෙල වෙලා තියෙන තරමට වඩා තවත් කෙලව ගන්න නැතුව අපි හොඳින් ජීවත් වෙමු කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඕගොල්ලන්ගේ අදහසත් කමෙන්ට් එකක් විදිහට ලියලා යන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.